මං අද කතා කරන්නේ 2008 දී මුළු ලෝකෙම බය වුණ අපේ ටීම් එකෙන් බිහි වුණ සුපිරිම පන්දු යවන්න ගැන අජන්ත මෙන්ඩිස්. අජන්ත මෙන්ඩිස්ගේ සම්පූර්ණ නම වන්නේ බාලවඩුගේ අජන්ත වින්ස්ලෝ මෙන්ඩිස්. උපත ලබන්නේ 1985 මාර්තු 11 මොරටුවේදී. අජන්ත මෙන්ඩිස්ගේ අධ්‍යාපනයෙන් පසුව ශ්‍රී ලංකාව තිබූ වාතාවරණය අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්ත වෙනවා 2005 වසරේ. අජන්ත මෙන්ඩිස් යුද හමුදාවේ ලුතිනල් කර්නල් කෙනෙක් විදිහට ශ්‍රී ලංකා කාලතුවක්කු සේනාංගයට සේවය වාර්තා කරනවා. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළා මූලික අඩිතාලමගෙන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා දපනවා. ඔහු ජාත්‍යන්තර ටෙස් වරම් හිමි කර ගන්නවා 109 වෙනි ක්‍රීඩකයා ලෙස 2008 දී ඉන්දියාවට එරෙහිව. ඔහුගේ පළවෙනි එක් දින තරගයේ වාර්තා වෙන්නේ 2008 දී බටහිර ඉන්දිය කොදෙව්වල පැවතුණු තරගාවලියකදී. ඔහු සහභාගී වෙන්නේ 134 වෙනි ක්‍රීඩකයා විදියට ඔහු වරම් දිනා ගන්නවා. ඔහුගේ පළවෙනි T20 තරගාවලිය ආරම්භ වෙන්නේ 2008 සිම්බාබ්වේට එරෙහිව 22 වෙනි T20 තරගාවලියේ මායාකාර පන්දු යවන්නා ලෙස අනුවර්ත නාමයකින් T20 තරගාවලි දෙවනත් කරපු හොඳම පන්දු යැවීම වාර්තා වෙන්නේ T20 තරගාවලියේ අජන්ත මෙන්ඩිස්ගේ නමින්. T20 ජාත්‍යන්තර තරගයක පන්දු යවන්නෙකු විසින් කඩුලු 6ක් ලබාගත් අවස්ථා 3ක් වාර්තා වෙනවා. ඒ අතරින් විශිෂ්ටතම මුල් පන්දු යැවීම දෙකම වාර්තා වෙන්නේ අජන්ත මෙන්ඩිස්ගේ නම ඉදිරියෙන් සටහන් වීම ගැන ශ්‍රී ලංකාව ලැබූ මහත් ගෞරවයක්. මොකද අද වෙනකොටම වාර්තාව කැඩීමට තරම් කිසිම රටක කිසිම පුද්ගලෙක් සමත් වෙලා නැහැ. බිහි වෙන්නෙත් නැහැ. බිහි වුණ එකම ක්‍රීඩකයා තමයි ශ්‍රී ලංකාව මාතා විසින් බිහි කරපු එකම ක්‍රීඩකයා අජන්ත මෙන්ඩිස්. ඔහුගේ පළමු තරඟ වාර්තා වෙන්නේ 2011 ඕස්ට්‍රේලියාවට එරෙහිව. ඕස්ට්‍රේලියාවේ සුපිරිතම නම් දරාපු ක්‍රීඩකයෝ ඒ තරඟේ හිටියා. විචාරකයෝ පවා පැවසුවේ මේ තරඟේ ලංකාව පරාදයි කියලා. විචාරකයෝ කොහොම කිව්වත් ඕස්ට්‍රේලියා කණ්ඩායම අජන්ත මෙන්ඩිස් මී පෙටව ගන්නට දාලා අජන්ත මෙන්ඩිස් එම තරඟයේ ලකුණු 16ට කඩුලු 6ක් වාර්තා කරන්න සමත් වෙලා ඔහුගේ හොඳම පන්දු යම වාර්තා කරන්නේ එදා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට ගෙනියන්න ඔහු සමත් වෙනවා. මුළු ලෝකෙම මවිටුවෙන්ටි තරඟ දෙකකදී කඩලු 6ක් ලබාගත් එකම ක්‍රීඩකයා වන්නේද අජන්ත මෙන්ඩිස්. කාලෙකදී මුළු ලෝකෙම බියෙන් මුසපත් කරපු ඔහුගේ මැජික් බෝල් පන්දු රටාවෙන් ලබාගත් කඩලු ගැන කතා කරොත් ටෙස්ට් තරඟ 19කදී කඩලු 70ක්, එක් දින තරඟ 87කදී කඩලු 152ක්, T20 තරඟ 39කදී කඩලු 66ක් ලබා ගන්න ඔහු සමත් වෙනවා. අජන්ත මෙන්ඩිස් මේ වන විට තම සියලුම ක්‍රිකට් තරඟ වලින් නික්ම යන බවට විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔහුටම ආවේණික කැරම් බෝල් පන්දු රටාව ලෝකෙ මවිත කරපු ශ්‍රී ලංකීය පන්දු යවන්නට අපි ගොඩක් ආදරෙයි. ශ්‍රී ලංකා වාසී සියලුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආසාවෙන් බලන් හිටියා අජන්ත මෙන්ඩිස්ට ෆෙයාවෙල් මැච් එකක් හම්බ වෙයි කියලා. ඒකට අවස්ථාවක් ඔහුට නොලැබුණා. මම ඉතින් මීට වැඩිය දෙයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිල් එක ගැන කතා කරන්න කැමති නැහැ. මම චමත් බ්ලොග්ස් මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අජන්ත මෙන්ඩිස් ගැන ඔයාගේ අදහසක් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.